කරුවලගස්සව වන්‍යාගම රක්ෂිතයේ වන විනාශයක් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. වන්‍යාගම රක්ෂිතයේ විශාල භූමි ප්‍රමාණයක් ප්‍රදේශයේ තෝරාගත් පිරිසක් යොදවා සම්පූර්ණයෙන් එලිපෙහෙලි කර නැවත වන වගාවක් සිදු කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කරන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. වයඹ හඬ පරිසර සංවිධානයේ පරිසරවේදීන් පිරිසක් සහ පූජ්‍ය මාන්නෑවේ පඤ්ඤාරාම හිමියන් ඊයේ එම ප්‍රදේශයේ සංචාරය කරන රත වුණා. ඒ විනාශකයන් ප්‍රධානම මෙයාලගේ සාධකයේ බවට පත් කරගන්නේ වනවගා කියන ව්‍යාපෘති. මහා රූස ගස් කව තමයි කපලා වනවගා කරන්න යන්නේ. මේක අබේ භූමිය, තබ්බෝ අබේ භූමිය. පේනවා 2002 අවුරුද්දේ මේ ගහපු ගැසට් එක. මේ ගැසට් එකේ මේක අබේ භූමියක් බවට පත් කරලා තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටවත්, වනජීවි දෙපාර්තමේන්තුවටවත් තමන්ගේ හිතුමතේ සබා සෞන්දර්ය විනාශ කරන්න බෑ. මේවා රජයට හම්බ කරගන්න ව්‍යාපෘති කියලා තමයි මිනිස්සු කියන්නේ. ප්‍රදේශයේ ජනතාව මේකට බද්ධ කරලා ජනතාව අසරණ ජනතාවට මේක තේරෙන්නේ නැහැ. ඔවුන් මේකේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් තියෙනවා කියලා තමයි අපිට විශ්වාස කරන්නේ. මොකද ජනතාවට මේ ඉඩම් කපා ගන්න දීලා ඉවරලා ඔවුන් වන වගාවක් කරන්න කියලා තමයි, යටි වගාවක් කරන්න කියලා තමයි ජනතාවට ලබා දීලා තියෙන්නේ. මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා. ආණ්ඩුවේ වැඩ පිළිලක් තියෙනවා නම් අපේ රටේ වනග්‍රහණය වැඩි කරන්න ඊට අදාළ භූමි තියෙනවා. ජනතාවගිට වන වගාව කරන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ ජනතාවට අයිති භූමි තියෙනවා. මෙම වන ව්‍යාපෘතිය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම දිසා වන නිලධාරී සරත් කුමාර මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු පැවසුවේ මෙය කෘෂි වන වගා ව්‍යාපෘතියක් බවයි. ඒ අනුව වන්‍යාගම රක්ෂිතයට අයත් කටුපඳුරු සහිත අක්කර 37 මාරක ප්‍රදේශයක් ප්‍රදේශයේ ගොවි ජනතාවට ලබා දීමට නියමිත වෙනවා. ප්‍රධාන වශයෙන්ම කායන් නැමැති දැවමය වටිනාකමක් සහිත ශාකය වගා කිරීම මේ ව්‍යාපෘතිය අරමුණයි. එහිදී එක් ගොවියෙකුට අක්‍ර දෙකහමාරක් සඳහා කායන් පෙළ දහසක් ලබා දීමට සැලසුම් කර ඇති බව දිසා වන නිලධාරීවරයා පැවසුවා. රූස්ස ගස් කිසිවක් මෙහිදී විනාශ වී නොමැති බවත්, එක් කළුවර ගසක් කපා ඇති බවත් ඔහු සඳහන් කළා. ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවයි. වසර 25ක් අවසානයේ මෙම ශාක දැව සඳහා භාවිත කිරීමට ගොවීන්ට අවස්ථාව ලබා දෙන බවත්, අනතුරුව නැවතත් එම ප්‍රදේශයේ මෙම කෘෂි වනවගාව සිදු කරන බව පුත්තලම දිසා වන නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවා. මේ අතර අම්පාර පරගහ කැලේ බටහිර ග්‍රාම නිලධාරී වසමේ මැදපල්ලම් ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයක් පිළිබඳව සෙවීමට අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කළා. ප්‍රදේශයේ රජයේ සතු ඉඩමක කිසියම් පිරිසක් විසින් මෙලෙස ගස් කපා පරිසර විනාශයක් සිදු කරන බවට ග්‍රාම නිලධාරීවරයාට අවස්ථා ගණනාවකදී පැමිණ ලැබී තිබුණා. ඒ අනුව ග්‍රාම නිලධාරීවරයා සහ ඉගිනියාගල පොලිස් නිලධාරීන් විසින් ඊයේ අදාළ ඉඩම පරීක්ෂා කළා. ඔවුන් යන අවස්ථාව වන විටත් කිසිවෙකුත් අදාළ ඉඩමේ රැඳී සිටියේ නැහැ. අම්පාර ප්‍රාදේශීය ලේකම් සඳරුවන් අනුරුද්ධ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ පරීක්ෂාවක් සිදුකට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.